කැමති නිරෝගීමත්ව ලස්සනට ඉන්න ඉතින් හැමදේම නිරෝගීමත්ව ලස්සනට ඉන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. හැබැයි ඒ වෙනුවෙන් අපිට කැප වෙන්න වෙනවා. මොකද අපි කය අපේ ආහාර පාන අනිවාර්යයෙන්ම බලපානවා නිරෝගීමත් ජීවිතයකට වගේම අපේ ලයිෆ් ස්ටයිල් එක බලපානවා. ඒ වගේම අපි අනිවාර්යයෙන්ම අපේ හදවත පිරිසිදුව තියෙන්න ඕනේ ලස්සනට තියෙන්න ඕනේ. ඊර්ෂ්‍යාව කුහකකම නපුරුකම අඩු වෙන්න ඕනේ. එතකොට අපේ ලස්සන ස්වභාවිකවම අපිට ලැබෙනවා. ඉතින් අද තරං ආවේ ලස්සනට නිරෝගීවත්ව ඉන්න කැමැති අයට ඒ නිරෝගීමත් ජීවිතයට අවශ්‍ය තවත් එක කොටසක් පමණයි. තව ගොඩාක් කොටස් තියෙනවා නිරෝගීවත්ව ලස්සනට ඉන්න. ඉතින් අපි බලමු ඔයාලට ලස්සනට නිරෝගීවත්ව ඉන්න ගෙනාපු මේ හෙල්දි ඩ්‍රින්ක්ස් සහ හෙල්දි ස්මූතිස් වල අඩංගුලා තියෙන දේ සහ මේවා හදාගන්නේ කොහොමද කියලා බලමු. ඉන්න අපි හදාගමු කියුකම්බර් මින්ට් ස්මූති එක. මේකට අපි කියුකම්බර් ගෙඩියක්, මින්ට් කොළ මිටක්, ග්‍රීන් ඇපල් ගෙඩියක්, තව අපිට අවකාඩෝ ගෙඩියක් සහ හනි අවශ්‍ය වෙනවා. මේ සියල්ලම අපි හොඳින් බ්ලෙන්ඩ් කප් එකකට දාලා වතුර දාලා මික්ස් කරගමු. ඔයාලට ඕන නම් මේකට වතුරත් සමග අයිස් කට් ස්වල්පෙකුත් එකතු කරගන්න පුළුවන්. මේ ස්මූති එක හරිම රසයි. අඩුම තරමේ සතියට දවස් 3ක්වත් මේ වගේ ස්මූති එකක් හදලා බොන්න. සමහරු අවකාඩෝ වගේ නිකන් කන්න කැමති නැහැ. ඉතින් මේ වගේ අයට මෙහෙම හදලා බොන්න පුළුවන්. ඊළඟට කුඩා දරුවෝ තාස කරන මේ ස්මූති එක හදාගන්න කොහොමද බලමු. මේකට අපිට අවශ්‍ය වෙනවා ග්‍රීක් යෝගට් කප් එකක්, මිල්ක් කප් භාගයක්, ඊළඟට ස්ට්‍රෝබෙරි ගෙඩි පහක් පමණ, බනාන ගෙඩියක්. අපි මේ ටික බ්ලෙන්ඩ් කරලා ඊළඟට අපේ ස්මූති එක හදාගමු. බලන්න දරුවෝ හරි ආසාවෙන් බොයි. අවශ්‍ය නම් මේකට සීනි ස්වල්පයක් දාගන්නත් පුළුවන්. ඊළඟ එක අපි ඩාර්ක් චොක්ලට් එකතු කරගෙන හදාගමු. ඩාර්ක් චොක්ලට් වල දන්නවා ඇන්ටි ඒජින් වගේම ස්කින් ලයිට්නින් වගේම නිරෝගීව ඉන්නත් උදව් කරනවා. සාමාන්‍ය යෝගට් නෙමෙයි ඩාර්ක් චොක්ලට් එක ගන්න. ඔයාලට මේකට යෝගට් හෝ මිල්ක් ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් වෝට ගන්න. මේ තුනෙන් එකක් කප් එකක් එකතු කරගන්න. ඊළඟට අපි ඩාර්ක් චොක්ලට් ස්වල්පයක් සහ ඔයාලගාව තියෙන ප්‍රෝටීන් පවුඩර් එකතු කරගන්න. කෝ පවුඩර් ගන්න, තව බනානා ෆ්‍රීස් කරපු බනානා ගන්න, බනානා කැලි ස්වල්පයක්. මේ සියල්ලම ඔයාලා බ්ලෙන්ඩ් කප් එකට එකතු කරගෙන හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. ස්මූති එක රෙඩි. ඔයාලගේ ඩාර්ක් චොක්ලට් මිල්ක් ෂේක් එක රෙඩි. පොඩි ළමයිටයි ලොකු ළමයිටයි ඔක්කොන්ටම හොඳයි. මීළඟට සම පැහැපත් කරගෙන නිරෝගී සමක් ලබා ගන්න මේ ස්මූති එක හදාගන්න. මේකට ඔයාලට අවශ්‍ය වෙනවා බ්ලූබෙරි, ඊළඟට ස්පිනච්, එහෙම නැත්නම් නිමිති, තව බනාන ගෙඩියක්. මේකට ඔයාලට වතුර දාගකතු කරගන්නත් පුළුවන්. මිල්ක් කප් එකක් පමණ එකතු කරගන්නත් පුළුවන්. දැන් මේක හොඳින් බ්ලෙන්ඩ් කරගන්න ඔයාලගේ ස්මූති එක රෙඩි. ඔයාලට මේක දිනපතා බොන්න පුළුවන්. ඔයාලගේ ස්කින් එක පැහැපත් කරගන්න. මොකද බ්ලූබෙරි සහ ස්පිනච් කියන්නේ ඇත්තටම සම පැහැපත් කරලා සම ලස්සන කරන දේවල් දෙකක්. ඉතින් ඔයාලා මේ ජූස් එක හදාගෙන බොන්න ලස්සනෙන්න ඕනේ නම් අපි මීළඟට හදාගමු ඇන්ටි ඒජින් ස්මූති එකක්. ඔයාලට මේකට අවශ්‍ය වෙනවා මිල්ක් කප් එකක් පමණ. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා ස්පිනච් කොළ ස්වල්පයක් මිටක් පමණ. තව අපිට මේකට අවශ්‍ය වෙනවා ග්‍රීක් යෝගට්. ග්‍රීක් යෝගට් තමයි ඔයාලා නිකන් එක දාගන්න. ඊළඟට ඔයාලට මේකට කිවි ගෙඩියක් සහ බනාන ගෙඩියක් අවශ්‍ය වෙනවා. මේ සියල්ල බ්ලෙන්ඩ් කප් එකකට දාලා බ්ලෙන්ඩ් කරගන්න. හොඳින් ඔයාලගේ ඇන්ටි ඒජින් ස්මූති එක රෙඩි. ඕන කෙනෙකුට මේවා බොන්න පුළුවන්. ඊළඟට අපි හදාගන්න යන්නේ ස්කින් වයිට්නින් ස්මූති එකක්. ඔයාලට මේකට අවශ්‍ය වෙනවා ස්ට්‍රෝබෙරි ගෙඩි පහක් පමණ, ලිචිස් ඔයාලට කොළ ස්වල්පයක් අවශ්‍ය වෙනවා. ඊළඟට බීට්රූට් අවශ්‍ය වෙනවා, බනාන අවශ්‍ය වෙනවා, බීට්රූට් ගෙඩි භාගයක්, බනාන සාමාන්‍ය තරම ගෙඩියක් සහ ඔයාලට ජින්ජර් ස්වල්පයක් අවශ්‍ය වෙනවා ඉංච් භාගයක් පමණ. ඔයාලා මේක වතුර දාලා අයිස් හදාගන්න, නැත්නම් අයිස් දාගන්නත් පුළුවන්. ඔයාලගේ ස්කින් වයිට්නින් ස්මූති එක රෙඩි. දැන් අපි හදාගමු හෙල්සි ස්මූති එකක්. කුඩා ළමයි ගොඩක්ම ආස කරයි මේකට. ඔයාලා ළඟ යෝගට් නැත්නම් කිරි එකතු කරගන්න පුළුවන්. පයිනපල් කැල්ලක් ගන්න, ඔරෙන්ජ් ගෙඩියක් ගන්න, ඊළඟට ඔයාලා බනාන ගෙඩිය සාමාන්‍ය තරම ගන්න. දැන් මේක හොඳින් මේ වගේ බ්ලෙන්ඩ් කප් එකට දාලා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. ලොකු කුඩා කවුරුත් කැමති බනාන පයිනපල් ස්මූති එක රෙඩි. දැන් නම් ඉන්නේ මගේ ෆේවරිට් ස්මූති එක. මේකට ඔයාලට අයිස් ජූස් කරන්නත් පුළුවන්. ඔයාලට මේකට අවශ්‍ය වෙනවා ඔරෙන්ජ් ජූස්, ඔරෙන්ජ් කේජියක් ගන්න. ඊළඟට ඔයාලට මේකට මැංගෝ ගිරියක් ගන්න පුළුවන්, කැරට් අලයක් ගන්න පුළුවන්. අපි මේකට වතුර දාගන්නත් පුළුවන්, එහෙම නැත්නම් මිල්ක් දාගන්නත් පුළුවන්, දෙකෙන් එකක් දාගන්න. මේක මේ ආකාරයෙන් බ්ලෙන්ඩ් කරලා ඔයාලගේ ස්මූති එක රෙඩි කරගන්න. ඔයාලට ස්කින් ලයිට්නින් කරගන්න, ස්කින් වයිට්නින් කරගන්න ඕන නම් මේක දිනපතාම පානය කරන්න. මගේ ෆේවරිට් මේක. මීළඟට අපි හදාගමු මික්ස් බෙරි ස්මූති එකක්. ඔයාලට මේකට ඕනෑම බෙරි වර්ගයක් එකතු කරගන්න පුළුවන්. බ්ලූබෙරි, එතකොට ස්ට්‍රෝබෙරි වගේ ඕනම එකක්. ඊළඟට ඔයාලා මේකට මිල්ක් ස්වල්පයක් හෝ යෝගට් ස්වල්පයක් එකතු කරගන්න. ඔයාලට අවශ්‍ය නම් මේකට යෝගට් සහ මිල්ක් දෙකම එකතු කරගන්නත් පුළුවන්. ඊළඟට ඔයාලා මේ ආකාරයෙන් මේක බ්ලෙන්ඩ් කරගන්න. ඔයාලගේ බෙරි ස්මූති එක රෙඩි. ඔයාලා ඕනම කෙනෙකුට මේක බොන්න පුළුවන්. ස්කින් ලයිට්නින් කරගන්නත් පුළුවන්. එතකොට හෙල්දි ඩ්‍රින්ක් එකක් වශයෙන් ඔයාලට මේක යූස් කරන්නත් පුළුවන්. දැන් අපි ස්මූති ඩ්‍රින්ක්ස් ටික ඉවරයි. ඊළඟට අපි හදාගමු ගෙදර හදාගන්න පුළුවන් හෙල්ති ෆුඩ් ඩ්‍රින්ක්ස් වගේ.
අපි පළමුවෙන් හදාගමු කුරක්කම් පිටි කැඳ එක. ඔයාලට ලේසි ඇති මම කියන්න අවශ්‍ය වෙන කන්නේ. අසනීප වෙලා ඉන්නකොට ටිකක් ශක්තිය එන්න ඇඟට ජීවයක් එන්න කියලා අපි කුරක්කම් පිටි කැඳ දෙනවා. ඉතින් මේ වගේ කැඳ එකක් ඇත්තටම බොන්න තිනුම් ගොඩක් හොඳයි. මොකද මේක හරිම ශක්තිමත්. ඉතින් අපි බලමු කොහොමද මේක ලේසියෙන් හදාගන්න වෙන්නේ. ඔයාලට මේකට ගොඩක් දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. කුරක්කම් පිටි අවශ්‍ය වෙන්නේ. කුරක්කම් පිටි තේ හැඳි දෙකක් පමණ අරගෙන ඊළඟට අපි වතුර ස්වල්පයක් දාලා මේක හොඳින් මික්ස් කරලා පේස්ට් එකක් වගේ හදලා පැත්තකින් තියාගමු. අපි වතුරේ කල්ලිපේ තියලා ඒක නටන්න හැරලා මේ අපි හදාගත්තු කුරක්කම් පිටි මිශ්‍රණයකට එකතු කරගමු. එකතු කරගෙන විනාඩි 10ක් 15ක් පමණ මේක තැම්බෙන්න හැරලා මේ ආකාරයෙන් කැඳ එක හදාගමු. ඔයාලට රස වැඩි කරගන්න අවශ්‍ය නම් මේකට යෝගට් ස්වල්පයක් එකතු කරගන්නත් පුළුවන්. මීපැණි හෝ සීනි එක්කලා සීනි වෙනුවට හකුරු හෝ මීපැණි පාවිච්චි කරන්න. අපි මීළඟට හදාගමු උණ, හෙම්බිරිස්සාව, බොඩි පේන්, මහන්සිය, තෙහෙට්ටුව වගේ ගොඩක් දේවල් වලට පානය කරන ගෝල්ඩන් මිල්ක් එක. මේක ඉන්දියාවේ ගොඩක් යූස්ෆුල්, ගොඩක් ෆේමස් ඩ්‍රින්ක් එකක්. ඉතින් අපි බලමු හදාගන්න හැටි. ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න වගේම උණ හෙම්බිරිසාව වගේ දේවල් නැති කරන පාලනය කරගන්න, ඇඟේ ශක්තිය වැඩි කරන්න, ඒ වගේම ලොකු අයටත් මේක දෙනවා ඇඟේ මහන්සිය අරීමේ අඩු කරගන්න. භාජනයකට කිරි ඔයාලට අවශ්‍ය ප්‍රමාණය දාලා ඒකට අපි කහ එකතු කරගන්න ඕනේ. ඔයාලට මේකට අමු කහ තියෙන හොඳ අමු කහ ඉංජ කප් පමණ හොඳට කොටලා ඒක එකතු කරගත්තනම් ගොඩක්ම හොඳයි. එහෙම නැත්නම් කහ කුඩු එකතු කරගන්න. ඊළඟට අපි මේකට ගම්මිරිස් කුඩු තේ හැඳි කාලක් පමණ එකතු කරගමු. එකතු කරගෙන මේක විනාඩි 10ක් පමණ නටන්න හැරලා සම පැහැපත් කරගන්න. ලස්සන වෙන්න, සුදු වෙන්න වගේ ඕනේ අයට මේකට සැෆ්රොන් කිඳි ස්වල්පයක් එකතු කරගන්න පුළුවන්. සැෆ්රොන් කිඳි 10ක් පමණ එකතු කරගන්න පුළුවන්. ඉතින් ලොකු කුඩා මහලු ඕනෑම කෙනෙක් මේක හදලා බොන්න අනිවාර්යයෙන්ම හරිම ලේසියි. දැන් අපි හදාගමු කොත්තමල්ලි මින්ට් පානය. අපිට මේකට අවශ්‍ය වෙනවා කොත්තමල්ලි කොළ මිටක් පමණ. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා මින්ට් කොළ, මින්ට් කොළත් මිටක් පමණ ගන්න. යෝගට් හෝ කිරි ඔයාලට අවශ්‍ය නම් මේකට කප් එකක් පමණ එකතු කරන්න. ඊළඟට ජින්ජර් ඉංච කප් පමණ වගේ, ඉංච පාගයක් පමණ වගේ ගන්න. ඔයාලට අවශ්‍ය නම් මේකට සීනි ස්වල්පයක්, ලුණු ස්වල්පයක් එකතු කරගන්න පුළුවන්. ගම්බිරිස් කුඩු ස්වල්පයකුත් එකතු කරලා වතුරත් සමග බ්ලෙන්ඩ් කප් එකකට දාගෙන හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. මේක හොඳින් බ්ලෙන් කරලා ඔයාලගේ පානය හදාගන්න. මේක ඇඟ නිමනවා, ඇඟේ උෂ්ණාධික ශරීරවලට මේක ගොඩාක් හොඳයි. ඒ වගේම ශරීරයට ශක්තිය දෙනවා, හෙල්දි ඩ්‍රින්ක් එකක්. මීළඟට අපි අන්තිමටම හදාගමු රුව ලස්සන කරන කැරට් මිල්ක් එක. ඔයාලට මේකට මිල්ක් සහ කැරට් ඉතරයි අවශ්‍ය වෙන්නේ. තව ඔයාලට මේකට ගන්න පුළුවන් අවශ්‍ය නම්, ඔයාලගේ ඔයාලට ලස්සන වෙන අවශ්‍ය නම් තවත් මේකට එකතු කරගන්න පුළුවන් ආමන්ඩ් ඇට පහක් පමණ සහ සැෆ්රෝන් කිඳි ස්වල්පයක්. භාජනයක් ලිපේ තියලා ඒකට අපි කැරට් අලේ ග්‍රේට් කරගෙන අලියක් හරි වලට අවශ්‍ය ප්‍රමාණය ගන්න. ග්‍රේට් කරගෙන ඒක එකතු කරගෙන ඊළඟට අපි මිල්ක් එක එකතු කරගමු. අපිට අවශ්‍ය ප්‍රමාණය මේක හදාගමුළු පවුලට උනත්ම බොන්න පුළුවන්. මේක දැන් හොඳින් නටන්න හරි විනාඩි 10ක් පමණ නටලා ඉවර වෙලා බාලා ඔයාලට අවශ්‍ය නම් මේකට සැෆ්රොන් කිඳි 10ක් පමණ සහ ආමන්ඩ් ඇට ස්වල්පයක් පොඩි කරලා එකතු කරගන්න පුළුවන්. තවත් ಗುಣදායක වෙන්න, ලස්සනට නිරෝගීව ඉන්න, නිවැරදි දේවල් ආහාර පාන සඳහා යොදා ගන්නවා වගේම ඔයාලගේ ස්ටයිල් එකට අනිවාර්යයෙන්ම එක්සර්සයිස් එකතු කරගන්න. ව්‍යායාමයන් අනිවාර්යයි ලස්සනට නිරෝගීව ඉන්න.